ඉතිහාස පොතට ඇතුළත් නොවු පුරාවිද්‍යා සොයා ගැනීම. පුරාවිද්‍යාව කියන්නේ ලෝකේ සැඟවුණු රහස්, අතීතයේ සැඟවුණු රහස් සොයන විද්‍යාවක්. ඉතින් අපි ඔබට මේ කියන්න යන්නේ අන්න ඒ පුරාවිද්‍යාත්මක සාධකවල විශිෂ්ට සොයා ගැනීම් කිහිපයක් ගැන. යොනගුණී ස්මාරකය. යොනගුණී ස්මාරකය ලෙස හැඳින්වෙන මෙය මෑත කාලයේදී ජලය යට තිබී ජපානයට සමීපයේ සොයා ගන්නා ලද්දා. මේ සම්බන්ධයෙන් විවිධ මත පළ වෙලා තියෙනවා. විද්වතුන් අතර තර්ක විතර්ක පවතින්නේ මේ ස්වභාවිකව නිර්මාණය වූවක්ද නැතිනම් මිනිසුන් අතින් නිර්මාණය වූවක්ද යන්න තීරණය කර ගැනීමට. ගොබින් ක්ලේටේ. මේ පුරාවිද්‍යා ලෝකයේ ඉතා විශිෂ්ට සොයා ගැනීමක්. ඒ වගේම මේ දැකීමෙන් පසු පුරාවිද්‍යාඥයින් කල්පනා කළා මිනිසුන් ලෝකයේ එකට ඒකරාශී වුණේ ආගම නිසාද කියන කාරණේ ගැන. සේජියන් නුමන්. සේජියන් නුමන් අපිට හමුවන්නේ චීනයේ සේජියන් ප්‍රදේශයේ. මේවා ක්‍රිස්තු පූර්ව 212 පමණ කාලයට අයත් බව සැලකෙනවා. මෙහිදී විශේෂත්වය වන්නේ කෝණ මැනීමට කිසිදු උපකරණයක් භාවිත නොවු යුගයක මේ තුල අංශක 60ක් ඇලවෙන පරිදි යොදා ඇති සලකුණු මාලාව. සක්සියම. පේරුවලට පිටදී නිදි කරනු බලකොටුවක් වශයෙන් මේ හඳුන්වනවා. කොස්ටාරිකාහි ගල් ගෝලය. මෙවැනි ගෝල සම්බන්ධ විවිධ පුරාවෘත්ත ඇති අතර විද්වතුන්ගේ මතය වන්නේ මේ අට්ලාන්ටික්හි නිර්මාණය කරන ලද්දක් හෝ ක්‍රිස්තු පූර්ව 1530 දී මේ ප්‍රදේශයේ ජීවත් වූ මිනිසුන් විසින් නිර්මාණය කරන ලද්දක් බව. The Unfinished Obelisk. මේ හමු වී තිබෙන්නේ ඊජිප්තුවේ අස්වාන් නගරයේ. මේ වැඩ නිම නොකෙරුණු ඇතුළුවීමේ දොරටු අසල ඉදි කෙරෙන කණුවක්. ක්‍රිස්තු පූර්ව 1500 කාලයට අයත් ඒ සැලකෙනවා. ඉතින් තවත් මෙවැනිම දේවල් දැනගන්නට King & Queen YouTube නාලිකාවත් සමඟ දිගටම රැඳී සිටින්න. තවත් මෙවැනිම දේවල් බලන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.